ඊයේ මයි පළවෙනිදා එක්සත් ජාතික පක්ෂයේ මැයි දින අර කොන්ෆරන්ස් එකේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ ජාතික ප්‍රශ්නයට දෙමළ ජාතික ප්‍රශ්නයට විසඳුමක් සොයා ගන්නට දෙමළ පක්ෂවල් දුරින් ඉන්නේ නැතුව ආණ්ඩුවත් එක්ක එකඟ වෙලා පාර්ලිමේන්තුවේට එකඟ වෙලා විපක්ෂයේ ආණ්ඩුව හැටියට වෙන් වෙලා ඉන්නේ නැතුව හැම එක්කෙනාම ආණ්ඩුවට එකඟ වෙලා මේ ප්‍රශ්න ටික විසඳ ගන්න එන්න කියලා කැඳවුවා. විශේෂයෙන්ම දෙමළ ජාතික ප්‍රශ්නයටත් දෙමළ පක්ෂවලටත් ඒ වගේ ආරාධනයක් එතුමා කරලා තිබ්බා. මේකට කලින් උත් මේ පළවෙනි සැදී නෙමෙයි රනිල් වික්‍රමසිංහ මහත්මයා එහෙම ආරාධනයක් ඉදිරිපත් කරන්න එක. මේකට කලින් උත් ගිය බජට් පාර්ලිමේන්තුවේ ඩිබේට් කරනකොට එතුමා මෙහෙම ප්‍රකාශයක් ඒ වෙලාවෙත් කරා. ඒ කරනකොට අපි පැහැදිලිවම කිව්වේ මේ අවුරුදු 75ක කාල වකවානුවේ දෙමළ ජාතික ප්‍රශ්නය විසඳුමක් විහා යන්නේ නැතුව ඒ හැම අවස්ථාවකම ඒ සාකච්ඡා බිඳ වැටුනේ හේතුව අපි මේ ඒකීය රාජ්‍ය ක්‍රමය තුළ බලය බෙදීමට ඉඩ නැති නිසා. බලය බෙදීම නැතුව දෙමළ ජාතික ප්‍රශ්නයට විසඳුමක් සොයා ගන්නට බැහැ කියන දේ හැම එක්කෙනාමත් හොඳට තේරෙනවා. ඒ වික්‍රමසිංහ මහත්මයාට මම හිතන්නේ අනිත් සිංහල නායකයෙකුට වඩා මේ ගැන හොඳ පැහැදිලිතාවයක් තියෙනවා. ඉතින් අපි ඉල්ලුවේ මේ ආයිත් පාරක් අපි අපේ දෙමළ ජනතාවට අපි රැවට්ටුනායි කියලා නිතරම ගිහින් කියාගන්න බෑ. එහෙමනම් අඩුම වශයෙන් මේ වික්‍රමසිංහ මහත්මයා සිංහල ජනතාවට මේ ප්‍රශ්නයට විසඳුම ඒකීය රාජ්‍යයෙන් කරන්න බෑ. ෆෙඩරල් ක්‍රමයකින් පමණයි බලේ බෙදන්න පුළුවන්. බලේ බෙදන්න නම් ෆෙඩරල් ක්‍රමයට යන්නමයි අවශ්‍ය. ඒ බලේ බෙදීම තුළ තමයි දෙමළ ජාතික ප්‍රශ්නයට විසඳුමක් සොයා ගන්නට පුළුවන් කියන ඇත්ත සිංහල ජනතාවට යා එලිතරවම ප්‍රකාශ කරන්නට සූදානම් නම් අපිට අඩුම වශයෙන් යම්කිසි විශ්වාසයක් ගොඩගන්න පුළුවන් වෙයි යා ගැනත් මේ සාකච්ඡා ගැනත්. ඒක කරන්නේ නැතුව නිකන් මේ සාකච්ඡාවට එන්නයි කියලා හැම වෙලාවකම ඉල්ලන දේ අපි ඇත්තටම බලන්නේ ජනවරමයක් නැත ප්‍රතික්ෂේප කරපු රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුව යම්කිසි ආකාරයට ඉදිරියට යා කොහොම හරි බලේ තියාගන්නට ඔක්කෝමලාව කොටස්කරුව හැටියට එකද කරා නම් යා ඒ ධූරයේ ජනාධිපති ධූරයේ ඉදිරියටත් කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන් කියන යාට තියෙන ඒ විශ්වාසය අනුව තමයි මේ කැඳවීම කරලායි තියෙන්නේ කියලා අපි හිතන්න වෙන්නේ. ඇත්ත වශයෙන්ම මේ ජාතික ප්‍රශ්නෙට විසඳුමක් සොයා ගන්නට නොවේ කියලා. ඉතින් ආයිත් පාරක් අපි කියනවා මේ අවුරුදු 75ක ඉතිහාසයේ හැම වටාවකම දෙමළ ජාතික ප්‍රශ්නයට විසඳුම සොයා ගන්නට අවස්ථාවල් බිඳ වැටුනේ ඒකීය රාජ්‍ය ක්‍රමයේ තුල. ඒක පටු කරලා ඒක ඇතුලෙන්ම මේ විසඳුමක් සොයා ගන්නට ඕනේ කියලා කියන අවස්ථාවක තමයි බලය බෙදීම සිදු වෙන්නේ නැතුව මේ සාකච්ඡා බිඳ වැටෙන්නේ. රට බෙදන්න නැතුව බලය බෙදන්න ෆෙඩරල් ක්‍රමයකට යන්න අවශ්‍යයි කියන ඇත්ත සිංහල ජනතාවට එතුමා කියන්න සූදානම් නම් අපිත් ඒ අවස්ථාවක අපි සාකච්ඡා වලට අපි අපේ පක්ෂයේ ඉදිරිපත් වෙන්න සූදානම්. මොකද්ද වුණා? ජනතාවගේ
නෑ දැන් මේකයි ගිය දෙසැම්බර් මාසේ එතුමා මේ ඕල් පාටි කොන්ෆරන්ස් එකක් ඉල්ලුවා. ඒ ඉල්ලනකොටම යා කිව්වේ දෙමළ ජාතික ප්‍රශ්නයට විසඳුමක් සොයා ගන්නයි කියලා. කිසිම අවස්ථාවක මේක ඒකීය රාජ්‍ය ක්‍රමයේ ඇතුලේ පමණයි කරන්න පුළුවන් කියලා එහෙම මොකුත් කිව්වේ නැහැ. හැබැයි අපිට සැකයක් තිබ්බා. ඉතින් අපි කිව්වා එරිත්‍රාව ෆෙඩරල් ක්‍රමයකට සාකච්ඡා කරන්න සූදානම් කියලා. සිංහල ජනතාව දකුණේ ඉන්න ජනතාවට ඒ දකුණේ ඉන්න ජනතාව තමයි ෆෙඩරල් ක්‍රමය ගැන යම් කිසි අවිශ්වාසයක් තියාගන්නේ. ඉතින් ඒ ජනතාවට කියන්න ඕනේ බොරු කියලා අපිත් එක්ක සාකච්ඡා කරලා කිසිම වැඩක් නැහැ. ඉතින් ඒ සිංහල ජනතාවට කියන්න ඕනේ මේ බලය බෙදීම ඒකීය රාජ්‍ය ක්‍රමයේ තුල සිද්ධ වෙන්නේ නැහැ. ඒ නීති අනුව ඒකට ඉඩ නැහැ. ඒ බලය බෙදන්න නම් රට බෙදන්න නැතුව බලය බෙදන්න නම් ෆෙඩරල් ක්‍රමයකට යන්නමයි ඕනේ. ඉතින් ඒ ගැන තමයි අපි සාකච්ඡා කරන්න අවශ්‍ය තියෙන්නේ කියලා කිව්වනම් අපි අනිවාර්යයෙන්ම එදා අපි මේ සාකච්ඡාවට ඉදිරිපත් වෙන්න සූදානම් හිටියා. හැබැයි ඒ Q&A ඉතින් අපි ගියේ නැහැ. හැබැයි අනිත් දෙමළ පක්ෂවල් ගියා. ගිහිල්ලා මේ සාකච්ඡා පටන් අරගෙන දෙවනි වටේ රණවික්‍රම වික්‍රමසිංහ මහත්මයා පැහැදිලිව කිව්වා ඒකීය රාජ්‍ය ක්‍රමයේ තුල දැන් තියෙන 13 වෙනි සංශෝධනයේ අනුව තමයි විසඳුම කියලා. ඉතින් 13 වෙනි සංශෝධනය 87 මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට ඒක මේ ගෙනාවා. ඒක අද වෙනතුරු කිසිම විසඳුමක් දීලා නැහැ. දෙමළ ජනතාවට දීලත් නැහැ. දකුණේ ඉන්න ජනතාවට කිසිම විසඳුමක් දීලා නැහැ. ඉතින් ඒක තමයි විසඳුම කියලා කියන්නේ මේ සාකච්ඡා පටන් අරගෙන දෙවන වටේම ඒක තමයි විසඳුමක් කියලා කියන්නේ සාකච්ඡා ඉවර වෙන්න කලින්ම විසඳුම යාම ඉදිරිපත් කරලා තියෙන අවස්ථාවක ආයිත් පාරක් සාකච්ඡා වලට එන්න කියනවා නම් ඉතින් අපිට යම් කිසි ආකාරයකට දැනගන්න ඕනේ මේක ආයිත් පාරක් මෙහෙම්ම දෙයක් වෙන්නේ නැහැ කියලා අපිට යම් කිසි විශ්වාසයක් තියෙන්න ඕනේ. ඒකයි අපි කියන්නේ මේ විසඳුමක් සොයා ගන්න ඇත්ත වශයෙන්ම අවස්ථාවක් තියෙනවා නම් සිංහල ජනතාවට ඇත්ත කියන්න. ඒ ඇත්ත මොකද්ද? ජාතික ප්‍රශ්නයට විසඳුම ඒකීය රාජ්‍ය ක්‍රමයේ තුල කරන්න බෑ. රට බෙදන්නේ නැතුව ෆෙඩරල් ක්‍රමයකට අපි යන්න ඕනේ. ඒ රට බෙදින්න නැතුව තියාගන්න එකකට දෙමළ ජනතාවගේ පක්ෂවල් හැටියට අපිත් ඒකට අපි කැපවෙන්න සූදානම්. ඒකට පොරොන්දුල් දෙන්න සූදානම්. හැබැයි බලය බෙදීමට ෆෙඩරල් ක්‍රමයට යන්නම අවශ්‍යයි කියන ඇත්ත සිංහල ජනතාවට රනිල් වික්‍රමසිංහ මහත්මයා කියන්න පටන් ගත්තා නම් පමණයි අපිට යම් කිසි විශ්වාසයක් ඇති වෙන්නේ. නැත්නම් අපිට පේන්නේ යම් කිසි ජනවරමයක් නැති ගිය මැතිවරණයේදී සම්පූර්ණම ප්‍රතික්ෂේප කරපු පක්ෂයේ නායකයෙක් අද වර්ෂ දෙකකට කලින් ජනවරමයක් දුන්න හැබෑට අරගලය තුළ ඒ ජනවරමය ආපොත් ආයිත් පාරක් මොකක්ද ඒක කියන්නේ අවුසි කරපු පොදු පෙරමුණේ කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ ප්‍රතික්ෂේප කරපු අද ජනතාව ප්‍රතික්ෂේප කරන කණ්ඩායමක් ඒ කට්ටිගේ බලය තියාගන්නට අවුරුදු දෙකට කලින්ම ප්‍රතික්ෂේප කරපු පුද්ගලෙක්ව ජනාධිපති හැටියට ගෙනල්ලා දැන් ඒ පාර්ශ්වයන් යම් කිසි ආකාරයට මතිවරණයකට යන්නේ නැතුව බලයේ ඉදිරියට තියාගන්න කරන්නේ යම් කිසි මොකක්ද යම් කිසි මේ ක්‍රියාවලියක් හැටියට අපි දකින්නේ. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කෙක්කුමක්.